බලයක් නැතුව රටට වැඩ කළ අංක එකේ නායකයා මමයි. ෂෝට්කට් ජනාධිපතිවරයෙක් වෙන්න මට අවශ්‍ය නැහැ. සචිත්‍ර පෙරේරාගේ වාර්තා විපක්ෂ නායකවරයා කියන්නේ. රුපියල් 25000ක ඇඩ් ප්‍රොමෝෂන්ස් දිනපතා දිනා ගන්න. දැන්ම saruta.lk වෙත පිවිසෙන්න. නිවාස අයිතිය අහිමි වැඩ කරන ජනයාට ජනසවියට එහා ගිය ව්‍යාපෘතියක් ඔස්සේ මහල් නිවාස ලබා දී නූතව මානව ජනාවාස ව්‍යාපෘතියක් දියත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා කියනවා. සමගි ජනබලවේග රජයක් තුළ අහිමි වූ මහජන දේපල නැවත වරක් රටට ලබා ගන්නා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, හොරකම දූෂණීය වංචාව ක්‍රියාත්මක කළ අයට තරාතිරම් භේදයකින් තොරව දඬුවම් කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතරේම ඔහුගේම ප්‍රකාශයකට යමු අද පුවත්පතට මෙතෙක් සම්බන්ධ නොවුණු දෙනාටම දෑත්දික් කරනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලියට සිය ආණ්ඩුවක් යටතේ ලබන අප්‍රේල් මුල් සතියේ ප්‍රවේශ වෙන බවත් දිනේශ සමරකෝණ සහ චයමාල් චන්ද්‍රසිරිගේ වාර්තාවක දක්වනවා. මෙතෙක් සිය පක්ෂය සමග සම්බන්ධ නොවුණු සියලු දෙනාට එක්වන ලෙස ප්‍රතිපත්ති ගරුකව සමග ජනබලවේගය සමගියේ දෑත්දික් කරන බවයි එම් පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ දවසේදී ප්‍රකාශ කර තිබුණේ. ඔහුගේම ප්‍රකාශය ලංකාදීපුවක් පත වාර්තා කරන්නේ රටට වැඩක් කළ පක්ෂයක් ලෙස සමග ජනබලවේගයේ අංක එක වෙලා මේ විපක්ෂ නායකවරයා ඊයේ දවසේදී දැක්ව අදහස නිමල කොටුවක් වාර්තා කරනවා. කෛරුවාරු වලට සීමා වූ පක්ෂයක් වෙනුවට අධ්‍යාපනය සෞඛ්‍ය නගා සිටුවමින් රටට වැඩක් කළ දේශපාලන පක්ෂයක් ලෙස සමග ජනබලවේගයේ අංක එක බවට පත්ව ඇතැයි සමග ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ කොටුවේ චතම් වීදියේදී ඊයේ පැවති මැයි දින රැලියේදී ප්‍රකාශ කරන ලැබුවා. යමෙමු සමගි ජනබලවේගයේ මැදිරි රැලියට. කිසිම දේශපාලන කණ්ඩායමක් තනතුරු නැතුව බලයක් නැතුව වැඩක් කරලා නැහැ. 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තුල වචනේ පරිසමාප්තාර්ථෙන්ම අපි අංක 1 කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මොනවා ඉඳ අංක 1? බලයක් නැතුව වැඩක් කරලා. ඔබ අපිව පිළිගන්නවා නම්, ඔබ අපි අවංකයයි සිතනවා නම් අපේ පොරොන්දු පත්‍රයට එකතු වෙන්න. අපේ පොරොන්දු පත්‍රයත් සමග අත්වැල් බැඳ ගන්න. ජනතාවාදී ජනහිතකාමී පොදුජනවාදී සංශෝධනයට ලක් වුණු අලුත් IMF ගිවිසුමක් නිර්මාණය කරන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා. මේ රටේ ළදරුවන්ගේ, දරුවන්ගේ, මව්වරුන්ගේ, කාන්තාවන් අයිති ආරක්ෂා කරන ජනාධිපති කාර්යසාධක බලකායන් පිහිටව දූෂණයේ පිටු දකින නව ස්වාධීන ආයතන අනපනත් වලින් පිහිටුවීමම නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා නොවැළැක්විය නොවෙනස් වන එමත් නැත්නම් ලේසියෙන් වෙනස් කර නොහැකි වගන්තියක් බවට එන්ට්‍රෙන්ච් ක්ලෝස් එකක් ස්වාධීන ආයතන සාක්ෂාත් කරන්නට පිහිටුවන්නට අපි කටයුතු කරනවා. හොරා කාපු සල්ලි, හොරා කාපු රටේ දේපල සම්පත් නැවතත් වරක් රටට ලබා ගන්න මේ රටේ හොරු අල්ලනවා පමණක් නෙවෙයි හොරු හොරා කාපු සල්ලි ටික අපේ රටට නැවතත් වරක් අපි ලබා ගන්නවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හොරකම නොමැති රජයක් තුළ අපි මේ රට සංවර්ධනය වෙන නොනිතන රටක් බවට පත් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට බලපාන්නේ නැති එනමුත් පාඩු ලබන ආයතන අපි විවිධ ක්‍රමවේද ඔස්සේ ලාභ ලබන ආයතන, කාර්යක්ෂම ආයතන බවට පත් කරන්නට ඕන. හැබැයි අපේ මාතෘභූමිය වෙන්දේසිලන්තයක් කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේශපාලන වාසිතක මේ ක්‍රියාත්මක කරපු මත්පැන් බලපත්‍ර සියල්ලක්ම අනිවාර්යෙන්ම අහෝසි කරනවා, අහෝසි කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැනුම කේන්ද්‍රීය ආර්ථිකයකට මුණ පුරමු. ඔබත් අපත් අත්වැල් බැඳගෙන අපේ මාතෘභූමිය අපි ගොඩගමු.